බහුතරයකට කෘෂිකර්මාන්තය පිළිබඳව තිබෙන්නේ සහජ හැකියාවක්. තේ, පොල්, රබර් වැනි වැවිලි බෝගත්, ගම්බිරිස් වැනි අපනයන බෝගත් මෙහි ගොවියන්ගේ ආර්ථික තත්ත්වය තව තවත් පොහොසත් කිරීමට හේතු වන කරුණු කාරණා අතරට එකතු වෙනවා. සියලු එළවලු වර්ග සහ අතිරේක ආහාර භෝග බොහෝමයක්ම පාහේ මෙහි තන තන දැක ගන්න පුළුවන්. දිස්ත්‍රික්කයේ විශාල බිම් ප්‍රමාණයත් වීවගාවට නතු වී තිබෙන නිසා මෙම පරිපාලන බල ප්‍රදේශය සහලින් ස්වයංපෝෂිත වී තිබෙනවා. මීට අමතරව දිස්ත්‍රික්කයේ තුල ගෙවතු දසදහස් ගණනක් වගා කර තිබෙන අන්දම දැක ගන්න පුළුවන්. මේ ගෙවතු තුලින් මොන් තමන්ට අවශ්‍ය එළවලු, පළතුරු සහ ඖෂධ වර්ග මෙන්ම කිරි, බිත්තර අවශ්‍යතාවත් සපුරා ගන්නවා. අපි මුලින් වගා කරේ මේ සුළුවට මේ අපේ මේ ගෙවත්ත මේ පහල පොඩි ඕවිතක් වශයෙන් තමයි වගා කරේ. ඉතින් එහෙම වගා කරගෙනහුට ඒක මේ කාලෙකදී යට වෙන්න ගත්තා. ඉතින් මේ දිවිනගුම තරඟෙත් එක්ක එතන ඒ වගා කරන්න අපට අපහසු තත්යක් වුණා. සුජීවා දීපාණිගේ මේ ගෙවත්ත කුඩා බිම් කඩක පිහිටලා තිබුණත් එළවලු, පළතුරු සහ වෙනත් භෝග වර්ග රාශියක්ම මෙහි දක්නට ලැබුණා. මේ අතර ඖෂධ වර්ග වගා කරලා තියෙන්නේ නිවසට ඖෂධ වර්ග අත්‍යවශ්‍ය නිසාමයි. මේ ගෙවත්තෙත් භෝග වර්ග රාශියක්ම වගා කරලා තිබුණේ විවිධ වගා ක්‍රම භාවිත කරලා. ගෙවතු වගාව පිළිබඳව දැනුම් සම්භාරයක් ලබා ගන්න මේ ගෙවත්ත හොඳ තෝතැන්නක්. මාතර දිස්ත්‍රික්කයේ පුරාවට ගිය අපට දැක ගන්න ලැබුණු ගෙවතු එකකට එකක් දෙවෙනි නොවන අන්දමට තමයි සකස් කරලා තිබුණේ. මේ ගෙවතු වල බිම්මල් වගාව කරලා තිබුණේ ස්වයන් රැකියාවක් වශයෙන්. බෙලියත්ත ප්‍රාදේශීයකම් බල ප්‍රදේශයට මායිම් වන්නට මාතර දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටා තිබෙන කරතොට විමලදාස මහත්තයාගේ ගෙවත්ත සකස් කරලා තිබුණේ සියලුම භෝගවලට අමතරව අපනයන භෝගත් මුසු කරගෙනයි. මේ වැඩ කරනකොට මගේ රෝගී තත්ත්වය ඇත්ත වශයෙන්ම තාවකාලිකව නැතුව ගියා. මට මූලික ප්‍රතිලාභය එතන අංක 1 එතන. ඒ කියන්නේ වේදනාව අඩු වෙනවා මේවා දකින්නකොට සහ මේ වැඩ කරනකොට. විමලදාස මහත්තයා ගොවිතැනට උපන් හපන්කමක් තිබෙන පුද්ගලෙක් වශයෙන් ප්‍රදේශයේ ජනප්‍රිය වෙලා තිබෙනවා. කෝට්ටගොඩ නාඋටුන්න අබේගුණවර්ධන මහත්තයාගේ ගෙවත්ත තුලින් ඔවුන්ගේ නිවසට විශේෂ අලංකාරයක් ලැබිලා තිබෙනවා. මේ ගෙවත්ත තුල අනෙක් ගෙවතුලට වඩා තිබෙන විශේෂ ලක්ෂණය තමයි ජීව වායු නිෂ්පාදනය. මේ තුලින් ගෙදර දොර යොම් පිහුම් සඳහා ජීව වායු ලබා ගන්නවට අමතරව වගාව සඳහා කාබනික පොහොර ලබා ගැනීමටත් හැකි වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ගව පාලනය තුලින් එදිනෙදා කිරි අවශ්‍යතාවත් සපුරා ගන්නවා. මේ අන්දමට සංවිධානය කරලා ආරම්භ කරලා තිබෙන ගෙවතු වැඩසටහන සාර්ථක වන්නට තවත් ප්‍රධාන හේතුවක් තමයි දිස්ත්‍රික්කයේ තුල තිබෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පෞද්ගලික පැලතවන්කරුවන්, ප්‍රාදේශීයකම් කාර්යාලවලට අනුයුක්ත ග්‍රාම නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් මෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර ගොඩනගාගෙන තිබෙන සුහදතාවය ගොවි මහත්ම මහත්මීන්ගේ අදිෂ්ඨාන ශක්තියත් මුසු කරගත් මාතර දිස්ත්‍රික්කයේ මේ ගෙවතු වගා වැඩසටහන මුළු මහත් ශ්‍රී ලාංකීය ජනයාටම ආදර්ශවත් අන්දමින් පවත්වාගෙන යන්නේ රටට විශාල ආදායමක් උත්පාදනය කර දීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් උදා කරලීම වීම පැසසිය යුත්තක්. Thank you.